ඉතින් කොහොමද ඔයාලට අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මට හිතනවා ඔයාලට කුඩ මෝස්තරයක් අඳින විදිහ කියලා දුන්නා නම් හොඳයි කියලා. ඉතින් කුඩ මෝස්තරේ ලේසියෙන් අඳින්න ක්‍රම ගොඩක් තියෙනවා. ඒත් අද මම ඔයාලට කියලා දෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලට පාසලේදී අඩි රූල තියෙනවනේ ළඟ. ඒ වගේම තමයි කෝණමානී කවකටු හැම සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අර ගොඩක්ම ලේසි ක්‍රමය නෙමේ, අඩි රූල විතරක් පාවිච්චි කරලා කොහොමද කුඩ මෝස්තරයක් නිවැරදිව ඇඳගන්නේ කියලා. ඉතින් ඔයාලට මේක හරියට ඉගෙන ගත්තොත් ඒකකයක් ඇඳලා ඒකකෙන්ම පිටපත් කරගන්න උනත් පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ කොලේ සකස් කරගන්නේ කියලා කුඩ මෝස්තරේට. ඉතින් අපි වෙනද වගේම මෙහෙම කොලේ සමානව හරි මැද හොයාගන්න මෙන්න මේ වැඩේ කරනවා. ඉතින් ඒක ඔයාලට මතක ඇති මේ විදිහට අනිවාර්යෙන්ම ලකුණු කරගන්නත් ඕනේ. ඊට පස්සේ අපි අනිත් පැත්තටත් කොලේ නවලා ඒ පැත්තෙත් මැද හොයාගන්නවා. මෙන්න මේ විදිහට. එතකොට සමාන කොටස් හතරක් එනවා කියලා ඔයාලට මතක ඇතිනේ. ඉතින් ඊළඟට තියෙන්නේ අපිට අපි සාමාන්‍යයෙන් 9x9 කොටුවේ ව්‍යාප්ත මෝස්තරය අඳිනකොට ඒ වගේම මුළුතල මෝස්තරය අඳිනකොට ඇඳ විදිහටම කොටුව සකස් කරගන්න එක. ඉතින් අපි මේ කොටුව ඇඳගත්තට පස්සේ අපිට ලේසියෙන්ම කුඩ මෝස්තරේ ඇඳගන්න පුළුවන්. ඉතින් අපි ඒ විදිහට කොටුව ඇඳගන්න අඟල් 4 ප්‍රමාණය තමයි අරගන්නේ. මොකද මේ දැන් මං අද අරගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලා චිත්‍රපොතේ අඳිනකොට තියෙන කොලයක්. ඉතින් ඒ නිසා මම මෙන්න මේ විදිහට අඟල් 4ක් උඩට ලකුණු කරගන්නවා. ඉතින් දිග අඩි රූලක් තියෙන අයට මේක පල්ලෙහාටත් එකවරම ලකුණු කරගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මම ඊළඟ පැත්ත අඳිනකොට ඔයාලට ඒක කියලා දෙන්නම්කෝ. ඔන්න මම දැන් ඒ කොටස් දෙක ලකුණු කරගෙන ඉවර නිසා මේ විදිහට රේඛා දෙක ඇඳ ගන්නවා. ඊට පස්සේ ඔන්න බලන්නකෝ මේ රූල උඩ අඟල් 4 තියලා 0.8 ලකුණු කරගත්තොත් ඔයාලට ලේසියෙන්ම මේක මැනලා ඉවර කරගන්න පුළුවන්. බලන්නකෝ මම එකවරම මේ රූල් දෙක අඳින කොටස ලකුණු කරගත්ත විදිහ. හරි, ඔන්න දැන් මම කොටුව සකස් කරගෙන ඉවරයි. ඉතින් දැන් මම අද අඳින්නේ කවකටුව නැතුවනේ. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට මුල්ලෙන් මුල්ලට යා කරලා තව රේඛා දෙකක් ඇඳ ගන්නවා. ඉතින් මේ රේඛා දෙක ඇඳගත්තට පස්සේ ඔයාලට පේනවා කොටස් 8ක් තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ අපි අනිත් රූල් 4 ලකුණු කරගන්නකොට අඟල් 4ක් නෙගත්තේ. ඒ නිසා මෙන්න මේ දැන් ඇඳගත්ත කොටස් 4ෙත් අඟල් 4 මේ විදිහට ලකුණු කරගන්න ඕනේ. ඉතින් ඒකෙදි අඟල් 4ම වෙන්න ඕනේ නැහැ. ඔයාලා ගන්න ප්‍රමාණයට අනුව ඒක ලකුණු කරගන්න. ඉතින් මම අද කොටස් 4 ඇඳගත්තේ අඟල් 4ක ප්‍රමාණයට නිසා මේ විදිහට ලකුණු කරගන්නවා. ඒකත් ඔයාලට ලේසි. හරිමැද අංක මේ අඟල් 4 තියලා 0.8 ලකුණු කරගත්තා. දැන් මෙන්න මෙතන ඉඳලා මේ අපි ලකුණු කරගත්ත කොටස් වලට යා කරගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ ටිකත් ඉක්මනට යා කරගමුකෝ. හරි, ඔන්න මම දැන් ලකුණු කරගෙන ඉවරයි. ඔයාලට පේනව ඇති කුඩේ ඇඳෙන්න ඕනේ කොටස වෙනම මැද තියෙනවා. අපි දැන් වටේ අමතර ඉරි ටික මකලී ඉවත් කරගමු. හරි, ඔන්න දැන් කුඩේ අඳින්න ඕනේ කොටස සකස් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කුඩේකට පැති 8ක් තියෙන නිසා මේ වගේ ත්‍රිකෝණ කොටස් අපි 8ක් අරගත්තේ. හරි, ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් ඒකකේ සකස් කරගන්න. ඔයාලට පුළුවන් ඒ විදිහට කොටස් දෙකකටම ඒකකේ සකස් කරගන්න. එහෙම නැත්නම් එක කොටසෙන් කොටසට ඒකකේ ඇඳලා පිටපත් කරගන්න. ඉතින් අපි අද එක කොටසකට ඇඳලා පිටපත් කරන විදිහ බලමු. කොටස් දෙකකට ඇඳගත්තොත් ඔයාලට 4 පාරයි පිටපත් කරන්න ඕනේ, ලේසි. හැබැයි ඔයාලා ගොඩක් වෙලාවට කරන්නේ එක කොටසකට ඒකකේ හදාගන්න එකනේ. ඒ නිසා අපි එක කොටසකට ඒකකේ හදලා ඇඳලා බලමු. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හාප් ෂීට් කොලයක් හරි එහෙම නැත්නම් පොත් කොලයක් හරි අරගෙන ඒකේ අර يعني අපි ගන්නකොටම තියෙන්නේ කපපු නැති ලස්සනට අයින තියෙන එකක් ඒකක් අරගෙන ඒ පැත්ත මෙන්න මේ විදිහට සමානව නවා ගන්න. එහෙම සමානව නැවුවම ඔයාලට පේනවා ඇති මේ එක ත්‍රිකෝණික කොටසක් ලස්සනට හැදෙනවා. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් රේසින් කඩදාසියක් අරගෙන මේ ත්‍රිකෝණය හැඳ ගන්න. නැත්ති අයට තමයි මේ විදිහට ලේසියෙන්ම කියලා දෙන්නේ. හරි, ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ යා කරලා අපේ ඒකකේ හදා ගන්න ඕනේ කොටස වෙන් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට අනිත් පැත්තේ රේඛා දෙක බලලා
ලකුණු කරගෙන ඒක අඩි රූල තියලා යා කරලා කපා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කපා ගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි පේන්නේ. එතකොට ඔයාලට කොටස් දෙකක් එනවා. ඉතින් මෙන්න මේ කොටස් දෙකටම ඔයාලට මෝස්තරය අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් මම කිව්ව විදිහට එක කොටසකට ඇඳලා අටපාරක් පිටපත් කරන්න පුළුවන්. ඉතින් කොටස් දෙකට ඇඳද්දි අටපාරක් පිටපත් වෙනවා තමයි. හැබැයි ඔයාලට ඒකකේ අල්ල ගන්න ගොඩක් පහසුයිනේ. ඉතින් ඒ නිසා ගොඩක් ලේසි. හැබැයි මම අද ඔයාලට මේ එක කොටසකට තමයි අඳින්න කියලා දෙන්නේ. ඉතින් ඔන්න මම එක කොටසක් හදාගත්තා. හරි, අපි දැන් බලමු කොහොමද ඒකකේ ඇඳගන්නේ කියලා. ඔන්න දැන් මම කපාගත්ත ඒකකේ අරගත්තා. අද මෙන්න මේ වගේ මෝස්තර කොටසක් තමයි මේකට අඳින්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මම මේ මෝස්තරේ තමයි මෙතෙන්ට අඳින්න හදන්නේ. ඒක ඔයාලට පේන්නේ නැති මේ ත්‍රිකෝණ කොටසෙන් භාගයකට තමයි ඇඳගෙන තිබුණේ. ඉතින් ඒ නිසා මම මෙන්න මේ විදිහට මේ ඒකකේ ආපහු සැරයක් නවා ගන්නවා. ඉතින් මේ විදිහට නවාගත්තට පස්සේ අපි මේ එක කොටසකට තමයි ඒකකේ අඳින්නේ. ඉතින් එහෙම නැතුව ඔයාලට පුළුවන් සම්පූර්ණ කොටසටම ඒකකේ හදාගන්න. එහෙම හැදුවත් කිසිම ගැටලුවක් නැහැ. මොකද මේකේ කැපිලා යන කොටස් අතර ගැටලුවක් නැහැනේ. ඔන්න දැන් මෙන්න මේ අඩි රූලේ තියෙන කොටස් පාව වටේට රේඛාවක් ඇඳ ගන්නවා. වටේට රේඛාවක් කිව්වේ මෙන්න මේ වගේ එක පැත්තකට විතරයි අඳින්න ඕනේ. මොකද පිටපත් කරනකොට මේක වටේටම එනවා. හරි, අපි දැන් මෝස්තරේ ඇඳගමු. ඔන්න මම ගොඩක් ලේසි මෝස්තර කොටසක් තමයි මේකේ ඇඳගත්තේ. ඔයාලා ඕනෙම කෙනෙකුට මේ වගේ මෝස්තර කොටසක් ඇඳගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේක ඇඳලා ඉවරනට පස්සේ අපි අනිත් පැත්තට පිටපත් කරගන්න ඕන නිසා ඔයාලට පුළුවන් තද කරලා ඇඳලා අනිත් පැත්තට පිටපත් කරගන්න. එහෙම නැත්නම් මම සාමාන්‍යයෙන් කරන විදිහ කාබන් කොලයක් උඩ තියලා නැවත ඇඳගන්න එක. ඉතින් මේක ගොඩක් ලේසි. ඒ නිසා මේ විදිහට ලේසි ක්‍රම වලට පාවිච්චි කරොත් විභාගෙට ගොඩක් ඉක්මනට කාලය ඉතුරු කරගෙන වැඩ කරගන්න පුළුවන් වෙයි. ඉතින් මම ඒකත් ඉක්මනට ඇඳගන්නම්කෝ. ඔයාලට දැන් හොඳට පැහැදිලිව පේනවා ඇති ඒ මෝස්තරේ කොච්චර ලේසියෙන් අඳින්න පුළුවන්ද කියලා. ඉතින් මම මෙතෙන්දි පොඩ්ඩක් මෝස්තරේ වෙනස් කරගත්තා. මට හිතුණා මේ විදිහට આવොත් ලස්සන වෙයි කියලා. ඔයාලා හැමතිස්සෙම අඳින එක බලාගෙන ඒ විදිහටම අඳින්නේ නැතුව පොඩ්ඩක් කොටස් වෙනස් කරලා හදලා බලන්න. එතකොට ඔයාලට ලස්සන මෝස්තර හදාගන්න පුළුවන්. ඉතින් මම මේකත් අතින්ම මේ විදිහට අඳගන්න. ඔයාලට අඩි රූල පාවිච්චි කරලත් අඳින්න පුළුවන්. හරි, ඔන්න දැන් ඔයාලට පේනවා ඇති අනිත් පැත්තට මෝස්තරේ ලස්සනට පිටපත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට හිතුණාද මේ වගේ මෝස්තරයක් ඇඳෙයි කියලා අනිත් පැත්තේ ඇඳපු කොටස් වලින්? බලන්නකෝ, ඔයාලත් මේ විදිහට උත්සාහ කරලා බලන්න. හරි, දැන් අපිට මේක පිටපත් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් පිටපත් කරගන්න කලින් මම අද මේක පැස්ටල් වලින් පාට කරන නිසා පැස්ටල් කූරකින්ම මේක ඒකකේ පිටිපස්සේ පාට කරගන්නවා. මොකද එතකොට ගොඩක් ලේසි නිසා. ඉතින් මම කලින් ඔයාලට කියලා දීලා තිනවා අලු පාට කෑල්ලක් අරගෙන පාට කරගන්න කියලා. ඉතින් එහෙම නැත්තම් ඔයාලට පුළුවන් ලා පාටක් අරගෙන මේ විදිහට පාට කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට තද පාට අරගන්න නැතුව ලා පාටක් ගන්න කියලා කියන්නේ. එහෙම නැති වුණොත් අනිත් පාටත් එක්ක, ඒ කියන්නේ අපි රූප පාට කරන පාටත් එක්ක මිශ්‍ර වෙලා
සමහර වෙලාවට ලස්සන වෙන්නත් පුළුවන් සමහර වෙලාවට කැත වෙන්නත් පුළුවන් ඒ නිසා ඉතින් ඔන්න මම දැන් පිටපත් කරගන්නවා මේ ඒකකේ ඉතින් ඔයාලට පේනවා ඇති ඒකකයෙන් පිටපත් කරගත්තට පස්සේ කොච්චර ලස්සනට මෝස්තරේ ඇඳලා ඉවර වෙනවද කියලා. ඉතින් ඔන්න දැන් මම මෝස්තරේ ඇඳගෙන ඉවරයි ඊට පස්සේ මට තියෙන්නේ මේක පැස්ටල් වලින් පාට කරගන්න. ඉතින් ඔයාලා පැස්ටල් වලින් වගේම දියසෑම් වලිනුත් පාට කරන්න පුරුදු වෙන්න. ඔන්න දැන් තව පුංචි වැඩක් තියෙනවා මේකේ අමතර ඉරි ටිකක්. ඒ කියන්නේ අපි මුලින්ම සැකිල්ල හදා ගන්නකොට ඇඳපු ගත්ත ඉරි ටික මකල ඉවත් කරගන්න තමයි හදන්නේ. ඉතින් මේක මකල ඉවත් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි මෝස්තරේ ඔයාලට පේන්නේ. ඉතින් ඊළඟට මේක පාට කරන වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්න බයි.